අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල මතක් කළා වගේ අපි මේ ආපු හැම දිනාටම තුන් ආකාරයක උපස්ථානයක් සංග්‍රහයක් දැන් මෙහින් වෙලා තියෙනවා. ඉතින් අනු අපි දැන් වැඩිට බහලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා අද රටේ පවතින තාමත්ම අවිනිශ්චිත තත්ත්වය යටතේදී කරන කියන හැම වැඩක්ම පස්සර දාමින් කරගෙන යන්න බැරුව තියෙද්දී අපිට මේ විදියට එක ශාලාවකට එකතු වෙලා මේ වගේ වැඩක් කරන්න පුළුවන් වෙනවයි කියන එක ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියක්. ඉතින් ඒ නිසා අපි සතුටු වෙමු. ප්‍රධාන වශයෙන් අපි සතුටු වෙමු. අපිට මේ ඔක්කොම ප්‍රශ්න තියෙද්දී අපිට තමන්ගේ වැඩක් බලාගෙන එහෙම නැත්නම් බණ භාවනාවක් කරගෙන නැත්නම් සතිය පිහිටවගෙන ඉන්න පුළුවන් වෙන එක. ඉතින් මේ ඉන්න ඔක්කොමලා දන්නවා මේ වගේ වැඩකට සම්බන්ධ වෙන්න තියෙන දුෂ්කරතාවය සහ ඒ සඳහා තියෙන ක්‍රමවේදයත් එක්ක දිගට වැඩ කරපු නැති දහස් ගණන් ඇති මේකට එන්න කැමති. ඒ කට්ටියට හිතා ගන්නවත් විදියක් නැහැ. මේ වැඩක් තියෙන බව දන්නෙත් නැහැ, මෙහෙම තැනක් තියෙන බව දන්නෙත් නැහැ, මේක මේ වෙලාව හොඳයි කියලා දන්නෙත් නැහැ, එන්න ඕන නම් එන්න දන්නෙත් නැහැ. ඒ නිසා මේක මේ තාමත්ම සීමිත පිරිසකට සීමා වෙලා තියෙනවා. ඒ නිසා මේ සීමිත පිරිස වෙන අපිට සතුටු වෙන්න පුළුවන්. අපි කොහොම හරි මොකක් හරි පිනකට එකතු නැයි කියන්නේ. ඒ එකතු වීම සඳහා මේ හැම කෙනෙක් ගම පුදුම කුසලතාවයක්, දක්ෂතාවයක් සහ ක්‍රමසහවිදි තියෙනවා. නැත්තම් මෙතෙන් ඉන්න බෑ. නමුත් දැන් ආවට පස්සේ ඔය කුසලතාව මදි වැඩේ ඉදිරියට යන්න. හරි මෙතෙන්ට එනකන් අපි උපයාස අපයා ගන්නලද යම් දක්ෂතා කුසලතා නිසා අපි මෙතෙන් ඇවිල්ලා දැන් මේක ලියාපදිංචි වුණා. නමුත් දැන් අපි ඉදිරියට යන්න එපා මේ දවස් 3-4. ඒ ඉදිරියට යන්න අර දක්ෂතා කුසලතා මදි. මේක පළපරෝධයෙන් ලබන්න අපි බලාගෙන බලාපොරොත්තු වෙලා ආපුදී පළපරෝධයෙන් ලබන්න සරුවචන් වහන්සේත් මේ වගේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරනකොට උන්වහන්සේ දැක්කා ඔය ඒ පාරමිතා වශයෙන් පුරපු ඔක්කොම උදව් වුණේ නැහැ. හරියට මහන්සි වුණා. නැත්නම් ඒකට උදව්වට අන්තිමට උදව් වෙන්නේ බොහොම සුළු දෙයක්. වැඩි වෙනකොට. එනමුත් අපි අර බයටයි ගෞරවයටයි ඔක්කොම කරන්න පුළුවන් ඔක්කොම සපයන්න හදනවා ප්‍රශ්නයක් අහුවා වගේ මේ කේවල පරිපූර්ණතාවයකට යන්න හදන අපි සාපේක්ෂ වශයෙන් මේකට සුසුසු ලැබෙයි අංග සම්පූර්ණ වෙන්න ඕනේ කියලා තමයි අපි හිතන්නේ. ඒක අපේ සදාචාර ගමනේ තියෙන එක ස්වභාවයක්. ඒත් වැඩේට ඕන කරන්නේ බොහොම පොඩ්ඩයි. විශේෂයෙන්ම හරියට සාර්ථක වුණොත් මේ වැඩමුළු වල යන දවසේ තේරෙයි මේ භාවනා වැඩේ හරියන්නේ බොහොම ටිකයි ඕන කරන්නේ. අපි මේ අප්ප සතියක් සුද්ධ පවිත්‍ර කරගෙන බත ගාගෙන දැඟලුවාට අවශ්‍ය නැහැ. නමුත් ඒක ඒ විදිහට පටන් අරගෙන කෙරුවේ නැත්නම් අර අවශ්‍ය කරන දේ මේකයි කියලා වැටෙන්නේ නැහැ. දැන් ඒ නිසා සරුවච්චන් ආංශේ තමන් ආංශේගේ සාරා සංකේ කල්පලක්ෂේම පිඩු කරලා කිව්වා මහණී යම් කෙනෙකුට චේතෝ විමුක්තිය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය නැත්නම් පඤ්ඤා විමුක්ති ඵලය හෝ පර්ත්‍යා විමුක්ති ඵල සමාපත්තිය ලබන්න පස්සාකාරයක අනුග්‍රහයක් අවශ්‍යයි කියලා. පංචේ භික්ඛවේ අංගෙහි අනුග්‍රහිතබ්බං සම්මා දිට්ඨියා තමන්ලගේ දැනට තියෙන යම් දෘෂ්ටියක් තියෙනවනේ මෙතෙන් එනකන් යම් ඥාන ශක්තියක් තියෙනවනේ දර්ශනයක් තියෙනවනේ ඒකට පස්සාකාරයෙන් කුඤ්ඤ ගහන්න ඕන. පස්සාකාරයෙන් සප්පාය කරනු සපෙලා දෙන්න ඕනේ. පස්සාකාරයෙන් අනුග්‍රහ කරන්න ඕන. ඉතින් මේකට අනුග්‍රහිත සූත්‍රය කියනවා. අපි මේ ශාලාවේ දැන් 281 වතාවක් මේ සූත්‍රය සාකච්ඡා කරලා තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු වෙලා පොතක් ලියලා මේ දවස්වල බුදුමඟ පත්තරේ පරිච්ඡේද වශයෙන් පළ වෙනවා ඒක. ඉතින් ඒ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරන ටික මට හිතුණා පොඩ්ඩක් මතක් කරන එක හොඳයි. අපේ සාමූහික වගකීමටත් එක එකනාගේ පුද්ගලික වගකීමයි මතක් කරනවා. ඉතින් සරුවච්චන් ආංශයේ මේ විදිහට සලකා බැලිය යුතු අනුග්‍රහ කළ යුතු සප්පාය කරුණු වශයෙන් පහක් කියලා පෙන්නලා උද්දේශ වශයෙන් නිද්දේශ වශයෙන් නම් කරනවා. මානේ පළවෙනි එක තමයි සීලානුග්‍රහිතේ. අපි මෙහි ඉන්නකන් මෙතන යන්නේන අනික ඔක්කොරනම් වැඩි මේ රිට්‍රීට් එකේ ඉන්න කට්ටිය වෙනස්. දායකයෝ වෙනවා, කැපකාරයෝ වෙනවා, ඔක්කොටම වැඩි මේ කට්ටිය වෙනස්. ඒ එක්කෙනෙක්වත් මෙහෙම සීලයකට වග වෙලා නැහැ. ඉතින් ඒක නිසා පේනකොටම තියෙන්න ඕනේ මේ මිනිස්සයා වැඩමුළුවක ඉන්න කෙනෙක්. ඉතින් අපි බාපණයක් දාලා සුදු ඇඳගෙන අටසිල් සමාදන් වෙලා ගත කරනවා. ඉතින් ඒ ටික කඩාගෙන ඒ ටික නොසලකලා මේ බත් කෑවට දිරවන්නේ නැහැ. කෝච්චි රේල් පාරේ යකඩ කෑවා වගේ. මේ කණ්ඩ පුළුවන් වෙන්නේ සිල් තියනවා නම් ගමයි. ඒ සීලය අර්ථයක් තියෙනවා. නිකම්ම මේ බය කරන්න කරන එකක් නෙවෙයි. ඒ සීලේ අර්ථයක් තියෙනවා. අපේ ලොකු සාංශ කිව්වේ අපිට දැන් කරපු බව ඔක්කොම හොදලා ඇරලා අලුතෙන් හිත හදා ගන්න පුළුවන් නේ. අලුත් කර ගන්න පුළුවන් නේ හිත. දැන් මං ඉන්නේ අට සිල් වල කියලා. අට සිල්ම විය යුතු නෑ මේක. ඒක අපි තීන්දුව කරපු දෙයක්. ඕන්න ඔය සීලේ කඩා ගන්න එපා. මොකද අපි ඉස්සරහට යන්න නම් මේක පාදම සකස් කර ගන්න ඕන. ඒක නිසා සිල්පද පිළිබඳව හිත අලුත් කර ගැනීමක් කර ගන්න. අපි මෙහෙන් කරනවා ඒක. ඒක දිගට කරගෙන යන්න. ඒක කැඩුනොත් අපි ඒක පිළියම් කරන්න ඕන. මේකට අපි කියනවා සීලානුග්‍රහිතය. මේකේ සීතල ගතියක් මේකේ තියෙන්නේ. හික්මිච්ච ගතියක් මේකේ තියෙන්නේ. සදාචාරයක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපි මේ සදාචාර වෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්නවත් පෙට්‍රෝල් ඩීසල් ලබන්නවත් නෙවෙයි. අපිට අවශ්‍ය කරන්නා වූ ඒ චේතෝඵල විමුක්ති සමාපත්තිය වූ චේතෝඵලේ ඵලයේ හෝ චේතෝඵල සමාපත්තිය ප්‍රඥාඵල විමුක්තිය හෝ ප්‍රඥාඵල විමුක්ති සමාපත්තිය ලබා ගන්න. ඒක නෙවෙයි නම් දැන් නැගිටලා යන්න මෙතනින්. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මෙතෙන් ගැලපෙන්නේ නෑ ඒ කට්ටිය. නමුත් ඒක නෙවෙයි මං එනකොට නම් ඌව දැනගෙන ආවේ නෑ. නමුත් ඒක හොඳයි කියලා හිතනවා නම් අනේ ඔහොම වාඩි වෙලා ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. දෙක සුතානුග්ගහිතාතෝ හොති. සුතානුග්ගහිතේ කියලා කියන්නේ දැන් මෙතන ඉන්න ඔක්කොමලා අකුරු කියවන දාන්න පතපොත කියවපු යම් විශයක් යම් ශේෂ්ත්‍රයක් දාන්න කියන ඇත්තනේ. ඒ ඇත්තොන්ට බහුසුත්ත්‍ය ඥාන තියෙනවා. පොතේ පතේ දැනුම තියෙනවා. නමුත් ඒ තිබුණාට මේ භාවනා වැඩමුළුවට අදාළව තියෙන සුතමේ ඥානයේ මදිකම නැත්තම් අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕනේ ධර්ම ගෞරවය කියලා. ඉතින් ඒක වැඩමුළුව කරන පැත්තෙන් නිස්සාරණවනේ පැත්තෙන් අපි ඕගොල්ලන්ට නෙලාපු මල් වට්ටියකට පැන් ඉහින්න වගේ මල් මේ අවශ්‍ය කරන දැනුම ලැබලා දෙන්න ඕනේ. ඉතින් ඒක ඕනේ නෑ මම දන්නවා මම එනකොටත් මම දැනගෙන ආවේ ඔබ වහන්සේලාගේ කමටහන් අපිට ඕනේ නෑ අපිට භාවනා කරත හැකි කියලා. ඉතින් හරියට මේකට පැහිච්ච කට්ටිය එනවා. ඒ කට්ටිය නිකන් ඇටි හැලෙන්නා වගේ හැලිලා යනවා. උඟ දෙනෙක් එහෙම නෑ. ටික දෙනෙක් ඉන්නවා ගණන් ගන්න නෑ. ඉතින් ඒකේ තියෙන හරිම ලස්සන පෙළගැස්මක් තියෙනවා. ඒක මම කියන්න යන්නේ නෑ. මේ හුඟ දෙනෙක් ඉන්නේ අපිට ඔබ වහන්සේගේ බණ අහන්න ඕනකමක් නැහැ. හුඟක් දෙනෙක් ඉන්නේ ඇත්තට මම බණ වරද්දනවාද කියලා බලන්න. ඒක ගැන මම හොඳටම දන්නවා. ඔබ බණ අහන්නේ බණ දැනගන්න නෙවෙයි. මේ ආමුදු අරක වරද්දයිද මේක වරද්දයිද කියලා බලන්න තමයි. ප්‍රශ්නයක් නැහැ. මට එච්චරම විසරද දැනුමක් නැහැ. නමුත් මට කියත හැකි මේ වැඩේ යනකොට සුතානුග්‍රහිතය අවශ්‍යයි. ඒකට මමයි කරන්නේ. මම නැත්තම් මම අපි කවුරු හරි ස්වාමීන් වහන්සේනමපත් කරනවා. මේක මේ දෙන දේ අර තමන්ගේ පැහිකම් අයියා වෙලා අක්කා වෙලා පැහියා වෙලා මුදුන වෙලා අහන්න එපා. ධර්ම ගෞරවයෙන් අහන්න. එතකොට මේ ටික අර දීපු කමටහන් වලට අමතර දෙයක් මේ මෙතන කියවෙන්නේ. කමටහන් වත් අපි හැමදාම දෙනවනේ කවුරු හරි ආවම ඒ කට්ටිය අපි ඕන කෙනෙකුට සූදානම්. මේක මේ වාඩි වෙච්ච අයට දෙන වැඩමුළුවේ ඉන්න අයට දෙන සුවිශේෂ වරප්‍රසාදයක්. ඒ නිසා අපි ඒකට ගල් පිළිමේ තිබ්බ වගේ ඉඳගෙන බණහන්. ඉතින් ඒක නිසා ඒ කටුකුරුන්ත සාංශ කියනවා අපි ගෙදර ඉන්නකොටත් බණහන. පොල් ගන්නකොටත් බණහන. ඩ්‍රයිවිං කරනකොටත් බණ. ඒව ඇහෙන බණ. වැඩක් කරනවා. දැන් මේක අහන බණනේ. දැන් මට නෙමෙයි කියන්නේ. අහන්නේ ඒක මම මතක. තුන සාකච්ඡානුග්‍රහිතේ. අපි මේ විදිහට කමටහන් ගත්තා බණ ඇහුවා ඊට පස්සේ භාවනා ටිකක් කරා. ඒතකොට Tamanට ලැබෙන තොරතුරු ටික අපි ගිහිලා කියන්න ඕනේ. බෙහෙත් පන්තියක් බීලා බෙහෙත් වල ගුණාගුණ කියන්න වගේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔබතුමා වෙද මහත්තයර කියනවා. මෙන්න බෙහෙත් තුන්න මම මේක තැඹුවා 8කට මේ ප්‍රතිවාපේ දැම්මා මේක බිව්වා. දැන් තිබුණට වැඩිය බඩේ ලියනවා. තිබුණට වැඩිය ඔය කියන ලෙඩේ වැඩි. ඉතින් වෙද මහත්තයා දන්නවා දැන් ඉතින් වැඩේ හරි කියලා. විදාට ගුණාගුණ කියන්නේ නැතුව දෙවෙනි බෙහෙත් පන්තිය ලියන්න බෑනේ. ඒක සිංහල වෙදකමේ තියෙන ප්‍රධානම දෙයක් අපි කියන්නේ ගුණාගුණ කියනවා. ඉතින් ලෙඩාට යන්න බැරි නිසා අල්ලපු ගෙදර මිනිස්සුයා ගිහිල්ලා ගුණාගුණ කියන්න බෑනේ. ඒක වෙන්නේ නැහැ. ඒක තමයි මට්ට කුණ්ඩලී කතාවේ තියෙන්නේ. එහෙම වෙලා තමයි ලෙඩා මරාගත්තේ. ලෙඩා හම්බ වෙන්න ඕනේ. ඒකට ලෙඩා කියන්න ඕනේ. මෙහෙම කරා මෙහෙම මට දැනුණා. ඉතින් ඇත්තටම කියනවා නම් ওই ටික අපි දන්නේම නැහැ. අපි මොන විශ්ය දැනගත්තත් මේ හුස්මක් ගන්නකොට දැනුනේ මෙහෙමයි. සතිය පිහිටුවලා හුස්ම ගන්නකොට මෙහෙමයි. සතිය නැතුව හුස්ම ගන්නකොට මෙහෙමයි, හිතවිල්ලක් තියෙනකොට හුස්ම ගන්නකොට මෙහෙමයි, වේදනාවක් තියෙනකොට හුස්ම ගන්නකොට මෙහෙමයි, සද්දයක් ඇහෙනකොට හුස්ම ගන්නකොට මෙහෙමයි කියලා අපිත් බලලා නැහැනේ. බලපෑත්ටි ඇති මම මේමයි කතාවට මම මේ කියන්නේ. ආන්න මේක විස්තර කරලා දෙන්න පුළුවන් නම් ඒක අත්‍යවශ්‍යයි. ඒ අනුව තමයි යන්න කේල් ගහ ගන්න ද යන්නේ පොල් ගහ ගන්න ද යන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වැල යන පැත්තට තමයි මැස්ස ගහන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ තියෙන සුවිශේෂත්වය තමයි ලෝකේ පළවෙනි වතාවට අපි පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල පටන් ගත්තා. ওই 281 කෙනේ 60ක් වෙනකන් අපි 40 දී තීන්දුවක් ගත්තා. 60 වෙනි එක වෙනකොට පොදු කමඨාහඬ ගියා. මොකද ඒතික අපිට 35 දෙනයි භාවනාවට හිටියේ. එතකොට එක එක නම් බිලා කතා කරන්න පුළුවන් දැන් නැහැ. දැන් අපි නම් වනම් ලියන්නේ ප්‍රශ්න ලියනවා. ලෝකෙට මැහෙන්න මික්සෙලාර් එක හරහායි Zoom එක හරහා අපි ඒක සාකච්ඡා කරනවා. ඕන කෙනෙකුට අහන්න පුළුවන්, ඕන කෙනෙකුට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේක දැන් අපි ඉන්නේ ලෝකයේ ධරණිතලයේ සම්පූර්ණ විශ්වයේ අපි දැන් ගත කරන්නේ. ඒචා විශාල පිරිසක් පිටේ ඉඳගෙන මේ බණ අහනවා, ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙනවා. ඒක නිසා අපි පුංචි ගමක ජීවත් වෙනවා වගේ. ලෝකේ කියන එක පුංචි ගමක් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී ඉතාමත්ම පුංචි ළමයි කමටහන් වාර්තා සපේනවා නාකින්ද දුන් දාන්න. ඒගොල්ලෝ මේ තාම චරිචුරු ගාමින් වනු ගාමින් දඟලනවා. අර පොඩි එකා කමටහන් සුද්ධ කරනවා. තමයි මම ගෙන්නනවා දැන්වත් මේ යට මේ වෙලාවේ සතිපාසල පවතිනවා. මම කාට හරි මේ වගේ අර්ථ සමාරු අනම්මනම් තියනවා අර පොඩි උන් දෙන්නෙත් තුන් දෙනෙක් ගෙන්නනවා. මෙතන ගෙනලා කතා කරන්න කියනවා. උන්ගේ හිත කොච්චර පිරිසිදුද, කොච්චර කීපද අහගෙන තියනවද, කොච්චර ලස්සනට ඒක කියනවද කියන එක නිකන් ගිරව් කතා කරනවා වගේ. ඉතින් ඒක පුංචි කළ සලකන්න එපා. සාකච්ඡානුගායිතේ තම තමන්ගේ තොරතුරු ඉදිරිපත් කරන. අද ඉතින් 15ක් තිබුණා. මම හිතන සෑයන ගාණක් අපිට පැයකින් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තියෙන සමතානුගායිතෝ හොඳට සීලෙ තිබ්බයි කියලා, බණ ඇහුවයි කියලා, ධර්ම සාකච්ඡාවකට කියලා බෑ. ඊට පස්සේ භාවනා කරලා බලන්නත් ඕන. අර තුන ජීවන නිසා අපි නිකම්ම නිවන් යයි කියලා හිතන්න බෑ. සමතනුග්ගහිතය කියලා කියන්නේ හිත ඒකාග්‍ර කිරීමේ වැඩපිළිවෙල, ඒකෝදි භාවය, එක අරමුණකට හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා මේ නන්නත්තර වෙච්ච හිත, පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ එහෙමේ දුවන හිත, කැලෙන් එළියට ගත්ත කුළුමිහරකෙක් වගේ දුවන හිත අපිට දවස් 3-4ක් දඟලලා කණුවේ ගැට ගහ ගන්න පුළුවන්ද, වඳුරා කීකරු කර ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට අර දැපෙන දමා ගන්න එක අපි කියන්නේ තල්ලි කර්මයකට ලෙඩා සී නැති කරගත්තා වගේ. හොඳට සුද්ධ කරලා විස බීජ හරණය කරලා ශල්‍යකාරයත් හදලා ලෙඩා ගෙනාට පස්සේ දෙනවා ඉන්ජෙක්ෂන් එකක්. ලෝකල් හරි ජෙනරල් හරි. ඊට පස්සේ ලෙඩා ඉන්න ඕනේ මරා මලාසේ. ඒ වගේ ඇස් දෙක අපි වහලා තියාගෙන ඉන්න බලන්න. කන් දෙකට සද්ද නැතුව යන්න බලන මොකද වෙන්නේ කියලා. නාසයට ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතාවරණයේ ඉඳ දෙනවා. දිවට කෑමක් දෙන්නේ නැතුව කතා කරන්නේ නැතුව දිව පොඩ්ඩක් පෙන්ෂන් කරනවා. ඒකල කයත් තැම්පත් කරනවා මැටි බුද්දෙක් වාගේ. හිත දිහා බලාගෙන ඉන්නවා මෙයා දැන් මොනවත් නැතුව මැරුවාම සී නැති කරපුවාම කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක මැටි සමහරුන්ට පිස්සු හැදෙන්නේ. ඉන්නකම් මේවා නලව පිනව තියාන ඉඳලා ඒ ටික වහනවයි කියනකොටම හුඟ දෙනකොට භාවනාව එපා වෙනවා. සාධාරණයි. අපි අපේ දරුවෝ නොමගාරිනවා. අම්මලා තාත්තලා නොමගාරිනවා. යාළුවෝ මිත්‍රයෝ නොමගාරිනවා මේ ඇහ කන පිනවන්ට තෑගි දීලා. ඒකලෙල අපි තීන්දුව කෙරුවොත් එහෙම නෑ මං ඇස් එක වහගෙන ඉන්නවයි කියලා. අනේ මෙච්චර මේ ලස්සන ලෝකයක් තියද්දි ඇස් එක වහගෙන හිට පිස්සු දුඹලට රසාස්වාදේ දන්නේ නැද්ද? මෙච්චර ලෝකේ දේවල් අහන්න තියෙද්දි කන් දෙක වහගෙන ඉන්නේ නැත්නම් සද්ද අහන්න නැතුව ඉඳ. එහෙම නැත්නම් මේ ගන්ධ රස දැන් මේ කවුරු හරි තම්බන දෙයක් ඔය පොලිමේ ගිහිල්ලා තැටි අරගෙන කාලා වන්දලා ඉන්න එපා දැන්. ඒ හිටියනම් මිටිස් මැදි වුණා නම් ඔන්න ටිකක් රතුළුණු හරි ගමන් නැහැ. දාලා බේලිච්ච මිරිස් හරි ගමන් නැහැ. ගානයි මිරිස් හරි ගමන් නැහැ. කොළපාට මිරිස් තල්ලා කනවනේ ඒකවල වල අපි. ලුණු ටිකක් අවශ්‍ය නැහැ. දැන් මේ ලුණු ටිකක් මන් දැන් ඉල්ලන්නයි අප්පා. බෑනේ උම්මලකට කැල්ලක් ඉල්ලන්නයි මිරිස් පොඩ්ඩක් දාලා දෙන්න කියන්නයි ඇයි ඔය ආන්නේ විදිහට අපි ඉඳුරම් මරන හොඩකට මරලා බලනවා කොහොමද වැඩ කරන්නේ. ඒකට අපි සමතනුග්‍රහිතය කියලා කියනවා. අපි හිතමු මේ කරනකොට කාටද හොඳට භාවනාව හරි ගියයි කියලා අපි නිකන් හිතමු. එතකොට මෙයා කටපූච්චානම කියන්න පටන් ගන්නවා මම ගියා මට හරි ගියා මෙහෙමයි කියලා ඕන්න කටපූච්චානන් කියන්න පටන් ගන්නවා. හරි ගියේ නෑනේ ආපෝ මං නිස්සන්න වනේ ගියා ඔය ධම්මජීවහරු මං දන්නවා අයියෝ වැඩන්නේ හරියන්නේ ඒක හරියන්නේ ඒක තනිකර බොරුව කරන්න කියලා ඔය කියන එකේ මේ භාවනාව නිසා එක්ක ආඩම්බරයක් හෝ ලැජ්ජාවක් ඇති කරන මේ කටපූච්චානන් කියන්නේ නැතුව ඔය දිගට කරන්න නම් විපස්සනාව කියන එක දැනගෙන තියෙන්න ඕනේ. අර සමතේ හරි ගියත් විපස්සනාවෙන් අපේ සම්පූර්ණ ප්‍රයත්නය අහ ගන්න පුළුවන්. අද තියෙන්නේ භාවනා කට අන්ධහැර පෑමක් තමයි ලෝකෙ තියෙන්නේ. පුදුමාකාර අන්ධහැර පෑමක් තියෙනවා. මෙතන එහෙම නෑ. වලිගෙත් කපලා, කන් දෙකත් කපලා, මයිලුත් ගලවලා සම්පූර්ණ විනාශ කරලා දෙන්නේ. භාවනා කරපන් කියන්න එපා කාටවත් මොනවාක්වත්. අපි ওই ටික කතා කරගමු. අපි භාවනා නොකරන තාලට ඉමු. ඉන්න පුළුවන්. මම අවුරුදු 40ක් ඉඳලා තියෙනවා. මට විතරක් අත්දැකීම් නෑ මං හිතන්නේ. මේ වෙනකොට ලෝකේ කාටවත් ඒ තරම්ම ඉඳලා තියෙන මේ භාවනා කරන අයට තියෙන අං එන්න පටන් ගන්න. ගෙදර ගිහිල්ලා ගෙදර මිනිස්සුන්ට හයිය දොරක් වහන්න දෙන්නේ නැහැ. රේඩියෝ එකක් දාන්න දෙන්නේ නැහැ. මම මේ භාවනා කරනවායි කියලා මල්ල කචල්. ඉතින් එහෙමනම් බුද්ධ උපාධි කාලේ හොඳ නැහැ නෝ අප්පා. බුදුහාමර පහළ වෙච්ච නිසා නේ මේ ඔක්කොට මේ පිස්සු ඇදිලා තියෙන්නේ. එහෙම කන්නේ නැහැ. ඉතින්දී විපස්සනාදී අපි ඔක්කොම ඒ ටික ගුණ වඩ아가න ගුණ වැඩපු කෙනෙක් නැති කෙනෙක් වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක අපිට මෙහෙදි කරන්න බෑ. අපි ඒකේ ඕල්ලන්ගේ වගකීමට දෙනවා. කරන්න පුළුවන් උපරිම භාවනා කරපන්. ඒකල මිනි මරන මනුස්සයත් එක්කයි, හොරකම් කරන මනුස්සයත් එක්කයි, කාමීත්‍යාචාරය කරන මනුස්සයත් එක්කයි, බොරු කේලම් හිස්සචන පරිසවචන කියන මනුස්සයත් එක්කයි සමසම වින්ද. ප්‍රශ්නයක් නෑ. මයි ළඟට එහෙම කට්ටිය එන්න බෑ. ඒව කතා හරියන්නේ නෑ. ඉතින් ඒ ටිකෙන් මම නතර කරනවා. ওই ටික තමයි පහ.